පිළියන්දල පිහිටි සිය නිවසේ තනිව වාසය කළ 54 හැවිරිදි කාන්තාවක් ගෙල කපා ඝාතනය කර ඇති බවට පුවතක් වාර්තා වුණා. ඒ පහුගිය 7 වෙනිදා පිළියන්දල පොලිසිය විසින් ඇගේ සිරුර සොයා ගැනීමට සමත් වෙන්නේ පහුගිය 7 වෙනිදා උදෑසන. මෙම කාන්තාව කැස්බෑව ගුරුගම්මාන පාරේ පදිංචිව සිටි නිරංජනී වීරසිංහ නම් දෙදරු මවක්. සැමියාගෙන් දික්කසාද වී සිටි මේ කාන්තාව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අනුබද්ධ පෞද්ගලික ආයතනයක කළමනාකාර වැරියක් විදිහට සේවය කර තිබුණා. ඇගේ එක් දරුවෙක් ඩුබායි රටේ රැකියාවක් කරන බවත්, දියණිය විවාහ වී කැස්බෑව ප්‍රදේශයේම පදිංචි වී සිටින බවත් දැනගන්න ලැබුණා. ඒ වෙද්දිත් මෙය සොර සතුරෙකු කළ ඝාතනයක්ද නැතිනම් යම් අයෙක් මෙම කාන්තාවගෙන් පලිගැනීමට මෙලෙස සිදු කළාද යන්න පොලිසියටත් ප්‍රශ්නාර්ථයක් මතු කර තිබුණා. කෙසේ වෙතත් පහුගිය 9 වෙනිදා මේ ඝාතනය සිදු කළ සැකකරු හඳුනා ගැනීමට පිළියන්දල පොලිසිය සමත් වෙලා තියෙනවා. පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන තිබුණේ මරණයට පත් කාන්තාවගේ ඥාති පුතෙක් සහ කුලීරතර යෙදුරෙක්ව. ඝාතනයට ලක් වූ කාන්තාවගේ දුරකථනයට ලැබුණු කෙටි පණිවිඩ ඔස්සේ තමයි පොලිසියට මෙම සැකකරුව කොටු කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. අනතුරුව සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ මෙම අපරාධය සිදු කළ ආකාරය පිළිබඳව පාපොච්චාරණය කර තිබුණා. සැකකාර ඥාති පුත්‍රයා කළමනාකාරවරියගේ නිවසට පැමිණෙන්නේ පහුගිය 7 වෙනිදා උදෑසන. මෙම තරුණයා තමන්ගේ මේ ඥාති කාන්තාවත් සමග මද වේලාවක් සතුටු සාමිච්චයේ යෙදී තිබුණා. ඉන්පසු ඔහුම කාන්තාවගෙන් රුපියල් 50,000ක ණය මුදලක් ඉල්ලා තිබුණා. ඇය තමන් ළඟ මුදල් නොමැති බව පැවසීමත් සමග එයට උරණුණු මෙම තරුණයා ඇයට බැනවැදී ඒත් සමගම දෙදෙනා අතර බහින්බස්වීමක් සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරනවා. අනතුරුව සිය ඥාතිවරියගේ ගෙලමිරිකා ඇය සිහිසුන්ව නිවසේ සාලේ වැටීමෙන් පස්සේ ඇයව නාන කාමරය වෙත ඇදගෙන ගොස් පියකින් ඇයගේ ගෙල කපා ඇති බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී හෙළි වුණා. අනතුරුව ඇය පැලඳ සිටි රන්මාලය සහ මුදුවද ගලවාගත් සැකකරු ඇයගේ මුදල් පසුම්බියේ තිබුණු බැංකු කාඩ්පත් දෙකක්ද රැගෙන නිවසින් පිටවෙන්න සූදානම් වෙනවා. ඒත් සමගම ඇයගේ කුඩයද තරුණයා අතටගත් බව සඳහන් වෙනවා. කුඩය සැකකරු අතටගෙන තිබුණේ මේ නිවසෙහි සුරතලයට ඇති කරන බල්ලා සපාකෑවොත් පහර දීමට බව ඔහු පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ පවසා තිබුණා. නිවසින් පිටතට පැමිණි සැකකරු ඉදිරි දොර වසා යතුරත් රැගෙන එම ස්ථානයෙන් පිටතට පැමිණ මහරගම දක්වාම පයින් පැමිණි බව සැකකරු සඳහන් කරනවා. පසුව මහරගමින් කුලීරත සේවාවක වාහනයක් ගෙන්වාගත් සැකකරු කොල්ලකන ලද රන්මාලය සහ මුදුව මහරගම නගරයේ උගස් මධ්‍යස්ථානයකට උගස් කර රුපියල් 100,000කට ආසන මුදලක් ගෙන තිබුණා. පසුව එම රියදුරුත් සමගම කොළඹ ප්‍රදේශයේ සැරිසරා බොරලස්ගමුව අත්තිඩිය ප්‍රදේශයේ හෝටලයක ඔහු රැය පහන් කර තිබුණා. ඝාතනයට ලක් වූ කළමනාකාරවරිය පරිහරණය කරන ලද ජංගම දුරකථනයට ඝාතනය සිදු වූ දින සවස් භාගයේ වරින් වර කෙටි පණිවිඩ ලැබෙන්න පටන් ගන්නවා. ඒත් සමගම තමයි පොලිසිය මේ පිළිබඳව සැලකිලිමත් වෙන්නේ. පසුව පොලිසිය මේ කෙටි පණිවිඩ ලැබෙන ආයතන ඔස්සේ පරීක්ෂණය වේගවත් කරමින් ඝාතනයට වැදගත් හෝඩුවාවක් අනාවරණය කරගන්න සමත් වෙනවා. ඝාතනයට ලක් වූ අයගේ ජංගම දුරකථනයෙන් ලැබෙන කෙටි පණිවිඩ ඇගේ බැංකු කාඩ්පත් කිසියම් අයෙක් විසින් පරිහරණය කරන ලද නිසාවෙන් බවට මූලිකව හෙළිදරව් කරගන්න පොලිසිය සමත් වෙනවා. මෙම කෙටි පණිවිඩ බම්බලපිටිය සුපිරි වෙළඳ සැලකින් ලැබෙන බවත් වැඩිදුර විමර්ශනවලින් හෙළි කරගත් පොලිස් නිලධාරීන් මෙම ආයතන වෙත ගොස් එහි ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කරනවා. ආරක්ෂිත කැමරා හොඳින් පරීක්ෂා කිරීමේදී සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබෙනවා. පසුව සැකකරු හෙළි කළ තොරතුරු ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ පොලිසියට මෙම කාන්තාව ඝාතනය සඳහා යොදාගත් පිහිය කළමනාකාරවරියගේ නිවසේ මුළුතැන්ගෙයි සඟවා තිබේදී හමුවෙනවා. ඇය ඝාතනය කිරීමෙන් පසු මුදල් පසුම්බියෙන් කොල්ල කන ලද බැංකු කාඩ්පත් දෙක සහ නිවසෙහි යතුරු කැරැල්ල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ආසන්නයේ මාර්ගයක විසිකර දමා තිබියදී සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.